අයිබෝවන් ඔයාව සාදරෙන් පිළිගන්නවා සරුගත YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට අරන් ආවේ රෝස ගහක් අතු පැල කරගන්නේ නැතුව ගහේදිම මුල් අද්දාගෙන පැල කරගන්න විදිය. රෝස අතු පැල කරද්දී අතු 100%ක්ම පැල වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට රෝස අතු පැල කර ගැනීම අපහසු වෙන්නේ නැති. නමුත් අද වීඩියෝ එක බලුවට පස්සේ ඔයාට ඕනිම රෝස ගහක් පහසුවෙන්ම පැල කරගන්න පුළුවන්. Video yanına kalın sarıkati YouTube kanalına subscribe kalan ettim. Subscribe kalan mıta sahayogya klavadeni videoya tilli makkarın ha. Eva game videoya like kalan ne. Eto kırda mai goda kayda balan ne. Me videoya YouTube begin recommend kalan ne. Mülim apı pelagar kalan ona atta doğru kalan oni. Me doğru kalan atta la atta kwin ne be. Eva game taramak morpu atta kwin oni. La atta me sen daya daga tut. World me akarim pelagar kani me kalan ne be. İtim me doğru kalan atte. කලින් කොලයක් ආපු ස්ථානයකට පහලින් අපි ස්ථානයක් තෝරගන්න ඕනේ මේ ස්ථානයක තමයි අපි කැපුමක් යොදන්න ඕනේ මේ ආකාරي ස්ථානයක් තෝරගන්න හේතුව තමයි මේ වගේ ස්ථානවල ඔක්සින් කියන හෝමෝනේ වැඩිපුර තියෙනවා ඒ නිසා තමයි මේ වගේ ස්ථානයක් තෝරගන්නේ ඊට පස්සේ අඟලක් පවන පහලින් අපිට කෝමාරිකා තවරගන්න පුළුවන් මේ ආකාරයෙන් කෝමාරිකා තවරගන්නේ විස බීජ නාශනය කරගන්න ඉතින් ඔයාලට මේ සඳහා වෙනත් විස බීජ නාශකයක් භාවිතා කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට අංශ 45ක පමණ කෝණයකින් යුතු කැපුමක් යොදාගන්න පුළුවන්. මේ කැපුම යොදන බ්ලේඩ්වලේ ඉතාමත් ටියුන් බ්ලේඩ් තලයක් වෙන්න ඕනි. ඒ වගේම මේ බ්ලේඩ් තලයේ හොඳින් ජීවාණු වර්ණය කරලා තියෙන්නත් ඕනි. ඉතින් අපි කැපුමක් යොදාගත්තට පස්සේ මේ ආකාරයෙන් ඇතුළට පලා ගැනීම කරන්න ඕනි. අඟල් භාගයක් පමණ පැලීමක් තිබ්බොත් හොඳටම ප්‍රමාණවත් ඊට පස්සේ අපිට රූටෝන් හෝමනියක් මේ කැපුම යොදපු ස්ථානයේ තවර ගන්න පුළුවන් මෙහිදී කෝමාරිකා මුල් ඇද්දවීමේ හෝමෝනයක් ලෙස ක්‍රියා කරත් මේ වගේ අවස්ථාවක රූටෝන් හෝමෝනය තමයි ගොඩක් හොඳින් ක්‍රියා කරන්නේ ඒ වගේම කෝමාරිකා මේ සඳහා මුල් ඇද්දවීමේ හෝමෝනයක් විදියට සාර්ථකව භාවිතා කරන්න අපිට බෑ ඒ වගේම අපි මේ කැපුම යොදපු ස්ථානයේ සහ කැපුම් පෘෂ්ඨය අතින් ඇල්ලීම කරන්න හොඳ නැහැ මොකද අතේ තියෙන විස බීජ මේ ස්ථානයේ තැවරෙන්න පුළුවන් එතකොට අපේ මුල් ඇද්දීමේ ක්‍රියාවලිය සාර්ථකව සිද්ධ කරගන්න අපිට බෑ ඊට පස්සේ සම්පූර්ණයෙන් කොහොබත් හෝ කොහොබත් සහ පස් මිශ්‍ර මුල් ඇද්දීමේ මාධ්‍යයක් අපිට හදාගන්න පුළුවන් මෙහිදී පස් යොදා ගන්නවා නම් ජීවාණු වර්ණය කරලා යොදා ගන්න ඕනි මොකද මේ පස්වල දිලීර ජීවත් වෙනවා මොවුන් අපේ අතට හානි කරන්න පුළුවන් ඒ වගේම කොහොබත් යොදාගද්දි ජීවාණු වර්ණය කරපු කොහොබත් තමයි යොදා ගන්න ඕනි එහෙම යොදාගත්ත කොහොබත් හෝ පස් පොලිතින් බෑග් එකකට යොදාගෙන හොඳින් ගැට ගසා ගන්න අපිට පුළුවන් මේ පොලිතින් බෑග් එක ටිකක් හොඳින් තදට ගැට ගසන්න ඕනි ඒ වගේම මේ පොලිතින් බෑග් එකේ එක පැත්තකින් අපි කැපුමක් යොදා ගන්න ඕනි ඊට පස්සේ මේ ආකාරයෙන් කුඩා පෑන් බට කැල්ලක් හෝ කුඩා ප්ලාස්ටික් කැල්ලක් යොදාගෙන මේ කැපුම හිර කර ගන්න ඕනි මොකද මේ කැපුම් පෘෂ්ඨ දෙක එකට සම්බන්ධ වුණොත් මේ පෘෂ්ඨ දෙක එකට යාවෙන්න බලනවා එතකොට මුල් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේම සම්පූර්ණයෙන්ම කැපුම යොදලා නැති නිසා ජලය හා ආහාර මේ අත්හරා ගමන් කරනවා. ඉතින් මේ ආකාරයෙන් කැපුම ඈත් කරලා දැමීම තමයි මෙතෙන්දී ප්‍රධානම තාක්ෂණික ක්‍රියාවලිය වෙන්නේ. ඊට පස්සේ අපි කොහොබත් හෝ පස් යොදාගෙන හදාගත්ත පොලිතින් බෑග් එකේ කැපුම යොදපු ස්ථානයේ මේ කැපුමට තියලා තදින් හොඳින් බැඳ ගන්න ඕනි. ඒ වගේම මේ ස්ථානයෙන් ජලය ඇතුළට ගමන් කිරීමට නොහැකි විදියට තදින් බැඳ ගැනීම කරන්න ඕනි. මේ ආකාරයෙන් හදාගත්ත එයාලේයර් එකේ මාස දෙකක් පමණ යනකොට මුල් ඇද්ද වෙලා තියෙන ආකාරය ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් තවත් මාසයක් පමණ තියලා මාස 3කට පස්සේ මේ වායව අතු බැඳීම අපි කැපුම යොදපු ස්ථානයට පහලින් කපල ඉවත් කර ගන්න පුළුවන්. ඒ වගේම වෙනත් ස්ථානයක මේ රෝස අතු හිටවන්න පුළුවන්. රෝස අතු පැල කිරීම අසාර්ථක වුණ ඔයාලට මේ ක්‍රමය ගොඩක් සාර්ථකව යොදා ගන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් ඕනිම රෝස ගහක අත්ත පැල කර ගන්නත් අපිට පුළුවන්. තවත් කාරණයක් තමයි මේ ආකාරයෙන් හදාගත්ත රෝස සාක ඉතාමත් කෙටි කාලෙකින් මල් ලබා දීම සිදු කරනවා. ඉතින් ඔයාලට මේ ක්‍රමය භාවිතා කරලා පහසුවෙන්ම රෝස අත්තක් පැල කරගන්න පුළුවන්. අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේම තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔබට සුබ දවසක්.